කුල ධම්මස්ස අනුභෝදා අක්ඛිත වේදා ඊවමයන් පජා සංසා කුලක ජාතා ගුලා භුංගිත ජාතා මුංච බම්බති භූතා අපායන් දුක්ඛිතින් සංසාරං නාසිවත්ති කියලා. ඒකින් අදහස් කරන්නේ ගම්භීරෝචායන් ආනන්ද පටිච්ච සමුප්පාදෝ ආනන්දය මේ පටිච්ච සමුප්පාදයේ ධර්මයේ ඊටාත්ම ගැඹුරුයි. ගම්භීර අවභාසෝච ගැඹුරු කීයටමයි පෙනෙන්නේ අවබෝධ වන්නේ. ඒතස්ස ආනන්ද ධම්මස්ස අනනුබෝධා අක්පති වේදා ඒ ගම්භීරෝ පටිච්ච සමුප්පාදයේ අනනුබෝධා අක්පති වේදා අවබෝධ නොකල නිසා ප්‍රත්‍යක්ෂ කර නොකල නිසා ඊවමයන් පජා මේ සත්ත්ව ලෝකයා මේ ලෝකයේ සිටින සත්ත්වයා සංසා කුලක ජාතා හරියට මේ පැටලිච්ච නූල් බෝලයක් වගේ අවුල් ජාලාවක සංස්කාර අවුල් ජාලාවෙ පැටලිලා නරින් සම්බදාලේ පැටලී සිටින්නාසේ මේ සංස්කාර තුළම දඟලමින් අපායන් දුක්ගතින සංසාරන් නාතිවත්තති. මේ සංසාරයෙන් මේ අපාය දුක්ගති සහිත සංසාරය ඉක්මවා යන්නේ නැතය. එතකොට මේ පටිච්ච සම්පාද ධර්මයේ ඉතාම ගැඹුරු වශයෙන්ම පෙනෙනවා. ඒ පටිච්ච සම්පාද ධර්මයන් අවබෝධ නොකළ නිසාම අවබෝධ කරලා ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ කරුණු නොදන්නාකම නිසාම මේ සත්‍ය මේ සංසාර ගමනේ නැවත නැවත නිබංකන වෙමින් ඉගිලෙමින් මේ දුක අනුභව කරනවා කියන එකයි ඒකේ තේරුම. එවැනි ගැඹුරු ධර්මයක අවබෝධයක් ඇත්ත වශයෙන්ම නිවන් ලබන්න උත්සාහ කරන කාට හෝ තිබීම ඉතාමත්ම අවශ්‍යයි. හොඳයි, අපි පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ඉතාසාරද කරුණු කීපයක් පමණක් අපි ඉදිරිපත් කරනවා. මොකද ඒ ගැඹුරු කරුණු ඉදිරිපත් කිරීම ප්‍රයෝජනවත් වන්නේ නැහැ සෑමතම තේරෙන්නේ නැති නිසා. දැන් කල්පනා කරන්න මේ පින්වත් අය අප ඉපදුණු දවසේ ඉඳලා මේ මොහොත දක්වාම කුලීතරන්න දුකක් අපි විඳලාද කියලා. ඉපදුනේ අඬ අඬ මහා දුකකින්. ඊට පස්සේ ඉපදිච්ච මොහොතේ සිටන් මේ මොහොත දක්වාම නොඑක් ආකාර දුක් අපි විඳින්නේ මේ ගමන් කරන්නේ. වේලාවකට කායික දුක් ලැබෙනවා, තවත් වේලාවකට ශාරීරික දුක් ලැබෙනවා. ප්‍රිය වස්තුන්ගෙන් ප්‍රිය පුද්ගලයන්ගෙන් ඈත් වීමේ දුක තව වේලාවක් ලැබෙනවා. අප්‍රිය පුද්ගලයන් ඇසුරු කිරීමේ අප්‍රිය දේවල් ලැබීමේ දුක තවත් අතකින් ලැබෙනවා. රූප දුක් ලැබෙනවා. නොඑක් ආකාර එනම් බැනුම් වැනි දේවල් වලට අප ගොදුරු වෙනවා. ආයිත දුක් ලැබෙනවා, මානසික දුක් ලැබෙනවා. මේ දුක නැහැ කියලා කෙනෙකුට කවදාවත් කියන්නට බෑ. ඒක ඒකාන්ත සත්‍යයක්, ඒකාන්තම දුක්ඛ සත්‍යයයි. එතකොට නැවත නැවත අපිට ඒකාන්තයෙන්ම ජරා දුක එනවාමයි, ව්‍යාධි දුක එනවාමයි, මරණ දුක එනවාමයි. මේ තමන් දුක් ගොඩක් අපට ඉදිරියේ එන්නටත් තියෙනවා, තවත් දැන් විඳලා තිබෙනවා. මේ දුක් ගොඩ ඇති වුණේ ඇයි? දැන් කල්පනා කරන්නට අපි ඉස්සෙල්ලා මේ ලෝකෙට මේ ජීවිතේට ජීවිතයේදී ඉපදුනේ නැත්නම් මේ දුකක් අපට තියෙනවද? මේ දුකක් අපට ඇති වෙන්නේ නැහැ. අපි ඉපදුනේ නැත්නම් අපි ඉපදුන නිසාම මේ දුක අපට විඳින්නට සිදු වෙලා තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ ඊර් මේතස් කේවලස් දුක්ඛ කණ්ඩස් සමුදයෝ හෝති කියලා. මේ ජාතිය නිසාම ජරා දුක එනවා, ව්‍යාධි දුක එනවා, ශෝක කරන ඒවා, විලාප කරන ඒවා, කායික දුක්, මානසික දුක් ආදී අනන්ත ප්‍රමාණ මේ දුක් කන්දර අව මේ දුක් ගොඩ මේ දුක් පර්වතේ නැවත නැවත ඇති වෙනවා. මේක කාටත් පැහැදිලි. මේ දුක ඇතුනේ කුමක් නිසාද? අප ඉපදුන නිසා, ජාතිපත්ත්‍යා ජාතිය නිසා. ඒක කාටත් දැන් අවබෝධ වෙන්න ඕනේ. එතකොට මේ ජාතිය කියන්නේ කුමක්ද?
ජාතිය කියන්නේ ඉස්සල්ලාම අප මේ මිනිස්සුක් වශයෙන් කතා කරනවා නම් මෞකුසට පළමුවෙන්ම බිහි වූ අවස්ථාව. මෞකුසෙන් එළියට ආපු අවස්ථාව නෙවෙයි, මෞකුසට ඉස්සල්ලාම පිළිසිඳගත් අවස්ථාව. සමහර විට මවෙක් දන්නේ නැහැ මාසයක් දෙකක් යනකම් තමගේ කුසට දරුවෙක් පිළිසිඳුණාද කියලා. අර පිළිසිඳුණුගත් අවස්ථාවයි ජාතිය කියන්නේ. එතකොට දැන් කල්පනා කරන්න, මෙතන වැඩිහිටි අය හැම දිනෙකම සිටින්නේ අර ඉස්සල්ලා මව කුසට පිළිසිඳගත්තේ කල රූපේ සහිත ඒ සිත ඇතිවුණේ ඇතුණාට පසුව යම් කිසි කෙනෙක් කවර ආකාරයක හේතුවක් නිසා හෝ දස්සා කිරීමක් කළා නැත්නම් ඒලා ඒ කල රූප අවස්ථාව දිවි විනාශ වී යන දෙයක් සිද්ධ වුණා කියලා. එහෙම වුණා නම් ඒ ඇති වෙච්ච ළමයාගේ කය සහ සිත පවතිනවද? කය සිත කය ඇති වෙදිනවද සිත වෙදිනවද? කය වෙදින්නෙත් නැහැ සිත වෙදින්නෙත් නැහැ. එතකොට කය සහ සිත වැඩි වෙදී පැවතුනේ කුමක් නිසාද? අර ප්‍රතිසන්දිය ගෙන දුන්න මේ ලෝකයේ ඉස්සල්ලාම පහළ වෙච්චි සිත පැවතුණු නිසා. දැන් ඒක පැහැදිලි වෙන්න තෝනා. අපේ ඉස්සල්ලාම මවකුසේ සිත පහළ වෙච්චි නිසා එතකොට අපට මේ ඇසක් කනන් නාසයක් මේ ශරීරයක් කිසි දෙයක් නැහැ. කලල රූපේ කියන්නේ ඉතා සියුම් රූපයක්. ඒක පොත්වල කියන්නේ මේ අස්ලොම්මක වත්තේල් බින්දුවක් ඔබලා ඒක උඩට ගත්තොත් ඒ අස්ලොම අස්වේපුගේ ලෝමයක් අග තියෙන තෙල් බින්දුවක් වගේ කුඩා දෙයක් කියලා. කොහොමුණත් ඒ අවස්ථාව සිඳලා නැති කරලා දැම්මනම් ඊට පසුව ඒ නිසා ඇති වෙන රූප ගොඩ හෝ නාම ගොඩ ඇතිවන්නේ නැහැ. ඒකෙන් අපට පේනවා ප්‍රතිසන්දිය ගෙන දුන්න සිත නිසා මේ නාම රූප වැදුණය කියලා. එතකොට එතන කතා කරන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා විඥාන පත්‍ය නාම රූපං කියලා. මේක කාටත් දැන් පැහැදිලි වෙන්න ඕන. ඉතාම සරල කරුණක්, ගැඹුරු ධර්මයක්. ඉතා සරල වශයෙන් අවබෝධ කරගන්න ඒ සරල දැනුම හව ප්‍රමාණවත් වේවි අපට අවශ්‍ය නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට. එතකොට ඒ ප්‍රතිසන්දිය ගෙන දුන්න විඥානය නිසා නාම රූප ඇති වුණා. මොනවද නාම කියන්නේ? මොනවද රූප කියන්නේ? ඉස්සල්ලාම ප්‍රතිසන්දිය ගෙන දුන සිත ඇති වුණා. ඒ සිත ඇති වෙනකොටම ඒ භවයට ආශා කරන සිතක් නැවත නැවත සිත් පරම්පරාවක් ඒකට අනුකූලව ඇති ඇති නැති නැති යනවා. අර පසුව ඇති වෙන්නේ ඔක්කොම සිත් පරම්පරාව ඇතිවන්නේ කුමක් නිසාද? අර මුලින්ම ඇති වුණු ප්‍රතිසන්දිය ගෙන දුන්න මේ ලෝකයේ ඉස්සල්ලාම පහළ වුණු ප්‍රතිසන්දි විඥානයේ නිසා. අපි ඒකට භවාංග සිත කියලා දැන් ප්‍රකාශ කරමු මෙතන සිට. එතකොට මේ භවාංග සිතේ පැවැත්ම නිසාම පසුව ඇතිවෙන සිත් පරම්පරාව ඇති වී ඇති වී නැති වී නැති යනවා. අර භවාංග සිත ඇති වෙනකොට මා කලින් කීවා කලල රූපේ කියන්නේ තාසුළු රූපයක්ය. ඒ රූපය මව ගන්නා ආහාර හා විනත් හේතුන් නිසා ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගන්නවා. හරියට මේ ඉස්සරහින් තියෙන පොල් ගහක පොල් මල පේන ගෙටි කල්ලක්. ඒකේ මදයකුත් නැහැ, කටුවකුත් නැහැ, වතුරක් නැහැ, පොල් ලෙල්ලකුත් නැහැ, මොකක්වත් නැහැ ඉස්සෙල්ලම. පසුව එන්න එන්න ක්‍රමයෙන් අර කලින් නොතිබිච්චි පොල් කටුව හැදෙනවා, පොල් වතුර හැදෙනවා, පොල් මද හැදෙනවා, පොල් ලෙල්ල හැදෙනවා. අන්න ඒ වගේ අපේ ජීවිතයේ පටන් ගන්නකොටම මෞකස පිරිසිඳ ගන්නකොටම තිබුණේ නැති මේ අර කලර රූප අවස්ථාවේ තිබුණේ නැති රූප කොටස් ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගන්නවා. එතකොට මෙහිදී ගැඹුරු කාරණාවක් කියලා දේශනාවේ සඳහන් වෙනවා. විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය විඥානං කියලා. ඒ කියන්නේ අර ඉස්සල්ලාම හටගත්
සිත නිසා නාම රූප පරම්පරාව අර මං විස්තර කළ ආකාරයට ඇති වෙනවා. අර ඉස්සල්ලාම හටගත් සිත නිසා පසුව ඇති වෙන සිත් හට ගන්නවා. ඉස්සල්ලා හටගත් සිසන්දි සිත නිසා ඒකට අනුකූලව ඒ කර්ම ශක්තියට අනුකූලව අපේ ශරීරය වැඩෙනවා. එතකොට විඥාන පත්‍ය නාමං විඥාන පත්‍ය රූපං විඥාන පත්‍ය නාම රූපං විඥානේ නිසා සිත ඇති වුණා. ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානේ නිසා ප්‍රතිසන්දි විඥානේ නිසා මේ රූප කොටස් නිවත නැවත වැඩෙනවා. ඒ දෙකම එකට අල්ලලා අපි කතා කරනකොට මේ ප්‍රතිසන්දි විඥානේ නිසා මේ නාම රූප දෙකම ඇති වෙනවා. මේකත් පැහැදිලි කාරණාවක්. එතකොට විඥානේ නිසා නාම රූප ඇති වෙනවා. ඒකම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාම රූප පත්‍ය විඥානං. මේ විඥානයත් පවතින්නේ නාම රූප දෙක නිසාය කියලා. ටිකක් පැටලී සිත කතාවක්. ප්‍රතිසන්දි විඥානේ නිසා නාම රූප ඇති වෙනවය, නාම රූප නිසා ප්‍රතිසන්දි විඥානේ පවතිනවය කියන එක. ඒක උපමාවකින් විස්තර කළොත් ලී දෙකක් එකට හේතු කරලා හිටවලා තියෙනකොට එක ලීයක් නිසා අනිත් ලීය පවතිනවා. අනිත් ලීය නිසා ඊට අනිත් පැත්තේ තබන තියෙන ලීය හේත් වී තිබෙන අනිත් ලීය පවතිනවා. එකක් අනිකට හේතු වෙනවා. මේකට කියන්නේ අඤ්ඤමඤ්ඤ සත්‍යය කියලා. ඒ වචනේ අමතක වුණාට කමක් නැහැ. එකිනෙකට හේතු වෙමින් උපකාර වෙමින් දෙකම පවතිනවා. අර ලී දෙක එකට හේතු කරලා සිටවලා තියෙනවා වගේ. මෙන්න මේ වගේ ඉස්සල්ලාම ඇති වෙච්ච ප්‍රතිසන්දිසිත අර පසුව ඇති වෙන නාම රූප නිසා පවතිනවා. පසුව ඇති වෙන නාම රූප ඉස්සල්ලා ඇති වෙච්ච ප්‍රතිසන්දිසිත නිසා ඇති වෙනවා. මේක බුදු පියාණන් වහන්සේ පැහැදිලිවම වදාලා විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥානං කියලා. දැන් මේ ආයත පෙන්වන් පෙනී යන්නට ඕනේ. මේ පටිච්ච සමුප්පාදේ කියන්නේ වෙන කිසිවක් නෙවෙයි, අපේ සංසාර ගමන පවතින ආකාරයයි මේ විස්තර වන්නේ. හේතුඵල දෙකක් කියන එක අවබෝධ වන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදේ පිළිබඳ දේශනා බොහෝ ආකාරයෙන් නිරීක්ෂිත දේශනා කළා. එකම ආකාරයකින් නෙවෙයි, සෑම අවස්ථාවකදීම වගේ දේශනා කළේ. ඉති ඉමස්මින් සති ඉදන් හෝති, ඉමස්සු පාදා ඉදන් උප්පජ්ජති. ඉති ඉමස්මින් අසති ඉදන් නහෝති, ඉමස්සු නිරෝධා ඉදන් නිරුජ්ජති. යතිදං අවිජ්ජා පච්චයා සංඛාරා ආදී වශයෙන් අර කාටත් පුදුදු පටිච්ච සමුප්පාද පාඨය. එතකොට ඒකෙන් අදහස් කරන්නේ ඉති ඉමස්මින් සති ඉදන් හෝති, මෙන්න මේ හේතුව තිබෙන නිසා මේ ප්‍රතිඵලය තියෙනවා. මේ හේතුව තිබේ නම් මේ ප්‍රතිඵලය තියෙනවා. ඉති ඉමස්මින් සති මේ හේතුව තිබෙන විට ඉදන් හෝති මේ ඵලය තිබෙනවා. ඉති ඉමස් උප්පාදා ඉදන් උප්පජ්ජති, මේ හේතුව ඇති වෙනකොට මේ ඵලය උපදිනවා. ඒක සරල කාරණාවක්. ඉතිමස්මින් අසතේ දන්න හෝති, මේ හේතුව නැති වුනොත් මේ ඵලේ නැති වෙනවා. ඉමස්ස නිරෝධා, මේ ඵලේ නිරුද්ධ වීමෙන්, හේතුව නිරුද්ධ වීමෙන් ඉමං නිරුජ්ජති දන් නිරුජ්ජති, මේ ඵලේ නැති වෙනවා. මේ හේතුඵල දෙකක් මේ ගැන කතාව. මේ හේතුයෙන් මේක ඇති වෙනවා, මේ හේතුව නැති වෙනකොට මේක නැති වෙනවායි කියලා. දැන් අපි මුලින් පටන් ගත්තේ නැවත සිහිපත් කිරීමක් කිසියෙන් මේ මහා දුක්ඛ ස්කන්ධය ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලයේ ඇති උනේ කුමක් නිසාද? අපට අප ඉස්සල්ලාම මේ මෞපසේත පිහිටිසිඳ ගත් ප්‍රතිසන්දී විඥාණය ඇති වූ නිසා මේ මහා දුක්ඛ ස්කන්ධය පවතින්නේ ඒ ආකාරයට. එතකොට ඒ විඥාණය කියන්නේ නිසා, ඒ හේතුව නිසා අපට මේ පසුව ඇති වෙච්ච නාම රූප සංතතිය ඇති වුණා. ඒකයි කියේ මේ දක්වා. දැන් මේ නාම රූප දෙක මේ විදිහට වැඩිගෙන යනකොට කලින් නොතිබිච්ච අපගේ ශරීරයේ තුල මෞපුසේදී හටගන්නකොට නොවුණු, උපදිනකොටම පහළ නොවූ
ඇහැ ඇති වෙනවා, කන ඇති වෙනවා, නාසය, දිව, ශරීරය, අස්පය ඔක්කොම ඇති වෙන්නට පටන් ගන්නවා. දැන් කල්පනා කරන්න අර කලින් තිබ්බ නාම රූප අවස්ථාව කලන රූප අවස්ථාවට පසු තත්ත්වයේ හරි කෙනෙකු විනාශ කළා නම් අවර ආකාරයෙන් හෝ අර පසුව ඇති වෙන ඇස කන නාසය දිව ශරීරයේ අත්පා ඇතිවන්නේ නැහැ. ඒ වැටි වෙන්න හේතුවක් නැහැ. ඒක වැඩෙන්නේ නැහැ. ඒක නිසා අර නාම රූප අර විදිහට ඉස්සල්ලාම මෞපසේත හටගත් විඥානයේ නිසා ඇති වුණා. ඊයේ නාම රූප ටික ඇතිවිවි ඇතිවිවි යනකොට මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන සලායතන ආයතන හයක් ඇති වෙනවා. නාම රූප පච්චය සලායතනං නාම රූප නිසා මේ ආයතන හයක් ඇති වුණා. ච ආයතන කියන එකයි සලායතන කියලා කියන්නේ. මුනුවද ආයතන හත ඇසට කියනවා චක්ඛායතනය, කනට කියනවා නා ඇස කන නාසය දිව ශරීරය මනස කියන හය. චක්ඛායතන, සෝතායතන, ගහනායතන, ජීවආයතන, කායආයතන, මනආයතන කියන ඔය පොත්වල සඳහන් වෙන කරුණු. එතකොට දැන් අපි ටිකක් ගැඹුරින් හිතලා බලන්න ඇහැ කියන්නේ මොකද්ද? මේ අපට පේන මේ සෞම් ගෝලයේ නෙවෙයි එහි පිනීමක් ගෙන දෙන සම්පිසි ශක්ති විශේෂයක් කැවිච්චි තැනක් තියෙනවා. ඒකයි චක්ඛායතන කියන්නේ. කන කියන්නේ මේ අපට පේන පිටට තියෙන කනේ රූපේ නෙවෙයි, සද්දයේ තේරුම් ගැනීමට, සද්දයේ දැන ගැනීමට හැකිවන ස්ථානයක් කංගුරේ තුල කම්බරේ ළඟ තිබෙනවා. අන්න ඒකයි සෝතප්ප සාද කියලා ඒවට කියන්නේ. නාසයත් එහෙමයි. එතකොට ඇහැ කියන්නේ කුමක්ද? දැන් අපි කතා කරන්නේ නාම රූප පත්‍ය සලායතනං කියන එක හොඳට පැහැදිලිව මතක තබාගෙන සමාධියෙන් යුතුව අසන්න. සමාධියෙන් යුතුව ඇසුවේ නැත්තම් මේ ධර්මයේ අවුල් වියුල් බවට පත් වෙනවා. කියන එකේ වරදක් හෝ ධර්මයේ වරදක් නිසා නෙවෙයි, සමාගයේ මනසේ තියෙන අවුල් සහගත තත්ත්වේ නිසා. ඒක නිසා දැන් කල්පනා කරන්න නාම රූප පත්‍ය සලායතන. නාම රූප නිසා මේ ආයතන හය ඇති වුණා. මොනවද? ඇහැ කන නාසය දිව ශරීරේ මනස. ඇහැ කියන්නේ කුමක්ද? රූපයක්. කන කියන්නේ කුමක්ද? රූපයක්. නාසය කියන්නේ රූපයක්. දිව කියන්නේ රූපයක්. ශරීරය කියන්නේ රූපයක්. චක්ඛායතන, සෝතායතන, ගහනායතන, දිව්වායතන, කායායතන කියන්නේ ඔක්කොම සියල්ලම රූප. මනායතන කියන්නේ චිත්ත. එතකොට එතන කතා කරන්නේ මොකද්ද? අර ඇහැ කන නාසය ශරීරයේ දිව ශරීරයේ කියන කොටස් පහම රූප. මනායතන කියන්නේ නාම. එතන කියන්නේ නාම රූප. අපි කතා කළේ නාම රූප පත්‍ය සලායතන. ඒක නෙමේ කියන්නේ නැවතත් නාම රූප පත්‍ය නාම රූපං කියලා ඒ කියන්නේ. එහෙනම්ද මන් දන්නේ සලායතන කියන්නේ ඇත්ත වශයෙන්ම නාම සහ රූප. නාම රූප නිසා සලායතන ඇති වෙනවයි කියන්නේ නාම රූප නිසා නාම රූප ඇති වෙනවයි කියන එකයි. මේ සංසාරයේ පැවැත්ම කියන්නේ නාම රූප පරම්පරාව ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන ආකාරයයි. ඒක මෙන්න මේ කතාව නිසා නාම රූප පත්‍ය සලායතනං කියන්නේ නාම රූප පත්‍ය නාම රූපම් කියන කතාවයි. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ සමහර තැන්වලදී වදාලා විශේෂයෙන්ම දීඝනිකායේ මහා නිධාන සූත්‍රයේ වැනි සූත්‍රවල නාම රූපච්ඡය සලායතනං කියන්නේ නැතුව නාම රූපච්ඡය පස්සෝ කියලා. සමහර තැන්වල වදාලා නාම රූපච්ඡය සලායතනං සලායතනං පච්ඡය පස්සෝ කියලා. දෙකම එකයි, වෙනසක් කිසිම එකක් නැහැ. එතකොට දැන් අපි කතා කරගෙන ආවේ මේ නැවත නැවත සිහිපත් කරන්නේ කෙටියෙන් කෙටියෙන් මේ පින් අත්තයට මේ ධර්මයේ සුළුවෙන් හෝ අවබෝධ වේවා යන කරුණාසිත තියෙන නිසයි.
මේ තරම් විශාල දුක්ඛ ස්කන්ධයක් ගෙන දෙන මේ ශරීරයේ පැවතුනේ අප ඉස්සෙල්ලම ඉපදිච්ච නිසා ප්‍රතිසන්දි විඥානයේ ගෙන දුන්නේ නිසා ඒ විඥානයේ නිසා කලින් නොතිබිච්ච නාම රූප ඇති වුණා ඒ නාම රූප නිසා අසකන ආදී මේ ආයතන ඇති වුණා ඒ ආයතන කියන්නේ නාම රූප නිසා නාම රූප ඇති වුණා ඒක නිසා ඊට පසුව නාම රූප පත්‍ය පස්සු සලායතන පත්‍ය පස්සු දෙකම එකයි ඒ දෙවිදියටම බුදු පියාණන් වහන්සේ වදාරලා තියෙනවා දැන් අපි බලමු පස්සේ කියන්නේ මොකද්ද කියලා පස්සේ කියන්නේ හැපීම නමුත් මේ අපි මේසේක අතක් තිබෙනවකට හැපෙනවා කය යම් දෙයකට ගෑවුනාම හැපෙනවා වගේ හැපීමක් නෙවෙයි ඒක වඩා ඒක දැනෙන සිතක් ඇති වෙනවා කනට සද්දයක් ඇසුනහම ඒක දැනෙන සිතක් ඇති වෙනවා නාසයට ගඳක් දැනනාම ඒක දැනෙන සිතක් ඇති වෙනවා ඒ වගේම දිවට සසක් දැනුණත් කයට යම් කිසි දෙයක් දැනුණත් මනසට යම් කිසි දෙයක් දැනුණත් ඒ දැනෙන සිත් පරම්පරාවක් ඇති වෙනවා මේකට කියන්නේ ඇහැයි රූපයයි ගැටීම නිසා එහි පහළවන සිත ඇති වුණා ඔන්න ඔය තුනටම පස්සේ කියලා කියනවා අය අප නිතර ප්‍රකාශ කරලා තියෙනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ අසත් රූපයත් නිසා චක්කු විඥානේ පහළ වෙනවාය ඒ තුනේ එකතුවට පස්සය කියනවාය කියලා. එතකොට මේ පින්වත් අය සලකන්න තේරුම් ගන්න ඉන්ද්‍රියන් වලට අස කන නාසය ආදී ඉන්ද්‍රියන් වලට අරමුණු හමු වුණාට පසුව ඒ අරමුණු තුලින් දැනීමක් ඇතිවීම ඇති වෙනවා අන්න ඒ අරමුණුයි ඉන්ද්‍රියයි දැනීමයි කියන තුනම එකට එකතු කරලා කතා කරනකොට අප කතා කරනවා අප කියනවා පස්සය කියලා ඒක තේරුම් ගන්නට ඕන එතකොට දැන් අපි කතා කරේ නාම රූපච්ඡ පස්සෝ කියලා දැන් හිතන්න උත්පත්තියෙන්ම අන්ධ මිනිහෙක් ඉන්නවා නමුත් හිත තියෙනවා ඔහුට රූප බලලා සිතක් ඇති කරගන්නට පුළුවන්ද බෑ හේතුව ඇහැ නැහැ ඔහුට රූප බලලා සිතක් ඇති කරගන්න උත්පත්තියෙන්ම බිහිරි මිනිහෙක් සිටිනවා ඔහුට සිත තියෙනවා නමුත් සද්දයක් අහලා ඒ සද්දේ දැනගන්න සිතක් ඇති කරගන්න පුළුවන්ද බෑ හේතුව මොකද අර රූපේ නැහැ ඇහැ නැහැ ඒක නිසා රූප බැලීමේ සිතක් ඇති කරගන්නට බෑ කන නැහැ මේ කම්පිත්ත නෙවෙයි කනේ සද්දේ ඇහෙන සෝත ප්‍රසාදය ඒක නැහැ ඒක නිසා ඔහුට සද්ද අහලා දැනීමක් ඇති කරගන්නට බෑ මේ දැන් බ්‍රහ්ම ලෝකවල අය බ්‍රහ්මයින්ට නාසය තියෙනවා මේ වාගේ නමුත් ගඳ සුවඳ දැනෙන ගහන ප්‍රසාදේ නැහැ දිව තියෙනවා දිව තිබුණට රස දැනෙන ජීවා ප්‍රසාදේ නැහැ. කය තියෙනවා කයට පොට්ටබ්බේ දැනෙන කාය ප්‍රසාදේ බක්මීන්ද නැහැ. ඒවා ඉවත් වෙලා. මේ අන්දෙන් උත්පත්තියෙන්ම විහිරෙකුට මේ කණේ පියමි කන් පෙත්ත තිබුණට ගහන ප්‍රසාදේ නැහැ. ඒක නිසා ඒකෙන් ගහන නෙමෙයි මේකට කියන්නේ සෝත ප්‍රසාදේ නැහැ. ඒ සෝත ප්‍රසාදේ නැතිවීම නිසා ඔහුට ඇසෙන්නේ නැහැ. එතකොට අපිට තේරුම් ගන්නට ඕන රූපපච්චයා පස්සෝ. දැන් නාම රූපපච්චයා පස්සෝනේ අපි කිව්වේ. දැන් අපිට තේරෙන්න ඕනේ මේ රූපේ නිසායි පස්සේ ඇති වෙන්නේ කියලා. රූපපච්චයා පස්සෝ. ඒක පැහැදිලියි. එතකොට අපි හිතන්න මේ රූප තිබුණත් අපේ හිත නැත්නම් අප තද නින්දකට වැටිලා ඉන්නවා නැත්නම් සිහිසන් නැතිලා ඉන්නවා නැත්නම් ඔපරේෂන් කරන්න වාගේ අවස්ථාවකදී අප සිහි නැති කරවලා සිටිනවා ඒ අවස්ථාවේදී අපේ කන තියෙනවා සද්දේ තියෙනවා කනට සද්දේ වැටුණට ඒක දැනෙන සිතක් ඇතිවන්නේ නැහැ අප තද නින්දකට වැටිලා ඉන්නවා මදුරෝ එහෙම කනවා කයක් තියෙනවා කන සත්‍යයක් තියෙනවා නමුත් දැනීමක් ඇතිවන්නේ නැහැ මොකද සිත භවාංග ගත වෙලා සමහර විට නිදාගෙන ඉන්නවා ඇස් ඇරගෙන රූප ඇහැට පේනවා නමුත් ඇහැට රූප පෙනුනට ඒ පිළිබඳ දැනීමක් ඇතිවන්නේ නැහැ එතකොට අර පස්සේ කියපු එක ඇති වෙන්නට
මෙන්න මේ නාමය අවශ්‍යයි හිත අවශ්‍යයි හිතේ පැවැත්ම තිබිය යුතුයි ඒක නිසා අපි කියනවා නාම පත්‍ය පස්සෝ නාමය නිසා පස්සේ ඇති වෙනවා කියලා ඉස්තර අපි රූපේ නිසා පස්සේ ඇති වෙනවායි කිව්වා පසුව නාමය නිසා පස්සේ ඇති වෙනවායි කිව්වා මේ දෙක එකට එකතු කරලා අපි කතා කරනකොට නාම රූප පත්‍ය පස්සෝ නාම රූප නිසා මේ පස්සේ ඇති වෙනවය මේ නාම රූප කියන්නේ සලායතනමයි ආයතන හයමයි ඒක නිසා ඇහැ කන නාසය දිව ශරීරයේ නා රූප චිත නාම ඒක නිසා සලායතන පත්‍ය පස්සෝ කිව්වත් එතන හරි දැන් මෙහෙම පස්සයක් ඇති වුණාට පසුව මොකද සිදුවන්නේ පස්සේ ඇති වෙච්ච ගමන්ම වේදනාවක් ඇති වෙනවා කොහොමද දැන් අපි බලමු මෙතන ලස්සන තරුණ කාන්තාවක් සිටිනවා ඌට ඇලුම් කරන ප්‍රේම කරන තරුණයෙක් ඒ ළඟම සිටිනවා කලින් ඇලුම් කරපු ප්‍රේම කරලා පස්සේ තරහ වෙලා පින්නන්ට බැරි තත්ත්වයක් උද්ගත කරගත්තු තවත් තරුණයෙක් ළඟම සිටිනවා ඒ වගේම භවනාව දියුණු කරගත් පුද්ගලයෙක් ඒ ළඟම සිටිනවායි කියලා. දැන් ඇහැට රූපේ පෙනුණා අර තරුණ කාන්තා රූපේ ලස්සන රූපය ඒ දකින්නකොටම අර ප්‍රේමයේ තියෙන ආදරයේ තියෙන පුද්ගලයා කෙරෙහි ඒ රූපේ දැකීමෙන් සතුටක් ඇති වෙනවා. ඒක ඒ ගැහණු කෙනා කෙරෙහි ඒ කාන්තාව කෙරෙහි අමනාපයක් ඇති කරගෙන කලින් සම්බන්ධයක් තිබිලා හරි නැතුව හරි මොකකින් නිසා හෝ තරහෙන් පසුවන එයා දකින අනිත් පුද්ගලයාට ඒ රූපයේ දකිනකොට තරහවක් දුක් වේදනාවක් ඇති වෙනවා. කලින් පුද්ගලයාට සුඛ වේදනාවක් එකම රූපේ දුන්නා ඊළඟ පුද්ගලයාට දුක් වේදනාවක් ඒ රූපේ ලබා දුන්නා. භාවනාව දියුණු කරගත්තු පුද්ගලයෙක් ඒ රූපේ දකිනවා මෙතන කාන්තාවක් කියා හෝ ගෑණියක් කියා ගන්න දෙයක් නැහැ මේ උඩුහම ගැලෙව්වොත් සම්පූර්ණයෙන් එහෙම හතර වටින් දහදරාව උතුරන ලී වැක්කෙරන රතු පාට මස් වැදල්ලක් නේද මේක මේ හංකඩින් වැසිච්ච නිසා සමින් වැසිච්ච නිසා ගෑණියෙක් කියලා මිනිහෙක් කියලා පෙන්වට මේ උඩුහම පමණක් ගැලෙව්වත් හැම පැත්තෙම ලී වැක්කිරෙන මස් පිටක් පඨවි ආපෝ තීජෝ වායු ධාතු මාත්‍රයක් ගැහෙනු කොහෙද සමිනිසු කොහෙද සත්‍ය කොහෙද ඔහුට ඇති වෙන්නේ සුඛයක්ද දුකයක් දුක්ඛයක්ද ඔහුට මැදහත් වේදනාවක් ඇති වෙනවා උපේක්ෂා වේදනාවක් එතකොට අර කාන්තාවට ඕනෑකමක් තිබුණේ නැහැ සුඛ වේදනාවක් කෙනෙකුට ඇති කර දීමට දුක් වේදනාවක් ඇති කර දීමට එහෙම නැත්නම් උපේක්ෂා වේදනාවක් ඇති කර දීමට අපගේ බලන දෘෂ්ටි කෝණයට අනුකූලව අපගේ හැඟීම් අනුව අපගේ සංඥා අනුව ඒ රූපයේ තුලින් කෙනෙකුට සුඛ වේදනාවක් තව කෙනෙකුට දුක් වේදනාවක් තව කෙනෙකුට උපේක්ෂා වේදනාවක් ඇති කරලා දෙනවා අර පස්සේ නොතිබුණා නම් එහෙම ඇහැට රූපේ ගැටුන්නේ නැත්තම් ඒ පිළිබඳ සිතවිල්ලක් ආවේ නැත්තම් අර පසුව කියපු එකම වේදනාවක් ඇති වෙනවද? ඇතිවන්නේ නැහැ. මේ වගේ තමයි කනට සද්දයක් ඇසුණාට පස්සේ දැන් මම මේ කියන ධර්මයේ ඇහෙනකොට සමහර අයට හතුතු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට මඳහත් වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්. තවත් සමහර කෙනෙකුට අවශ්‍ය නම් පටික වේදනාවක් තරහ වේදනාවක් දුක් වේදනාවක් ඇති කර ගන්නත් පුළුවන් මොනවද මේ දෙසා බාන්නේ අපට කිසිවත් තේරෙන්නේ නැහැ කියලා. එතකොට එකම සද්දය කෙනෙකුට සෝත ප්‍රසාදී වැටීම නිසා කෙනෙකුට සුඛ වේදනාවක් තව කෙනෙකුට දුක් වේදනාවක් තව කෙනෙකුට උපේක්ෂා වේදනාවක් ලබා දුන්නා. මේව ඇතුනේ කුමක් නිසාද? මේ සද්දය කනේ වැටීම නිසා ඒක දැනගන්න සිතක් පහළ වෙච්ච නිසා කනයි සද්දයයි සිතයි සෝතප්පස්සෝ සෝතපස්සය ඒ පස්සේ නිසායි වේදනාව ඇති වුනේ. දැන් තේරෙන්නට ඕනේ පස්ස පච්චයා වේදනාව කියන එක. පස්සේ නිසා වේදනාව අපට ඇති වෙනවා. නාසයට ගඳ සුවඳක් දැනනත් එහෙමයි දිවට රසක් දැනනත් එහෙමයි හයට ස්පර්ශයක් දැනවත් එහෙමයි මනසට නොයෙක් දේවල් අරමුණු වුණත් එහෙමයි පස්ස පච්චයා වේදනා
පස්සේ නිරුද්ධ වුනොත් එහෙම පස්සේ නැත්නම් එහෙම පස්සේ නැත්නම් වේදනාවත් නිරුද්ධ වෙනවා වේදනාවත් නැති වෙනවා පස්ස නිරෝධා වේදනා නිරෝධෝ ඒක පැහැදිලි වෙන්න ඕනේ මේ ගැඹුරු කරුණු මේ සරල කරුණු කාටත් තේරෙන්නට ඕනේ මේ අපේ සංසාර ගැනීමට සම්බේ සත්‍ය දැකීමට ඒක නිසා කරනවා සුඛ වේදනාවක් ගෙන දෙන්නේ නැත්තම් කිසිවකට අපි ආශා කරන්නේ කිසිම කාන්තාවකට හෝ කිසිම පිරිමේ පිරිසෙකට අපි ආදරය කරන්නේ ආශා කරන්නේ ඒ තුලින් අපට සුඛ වේදනාවක් ඇති කර දෙන්නේ නැත්නම් කිසිම වස්තුවකට අපි ආශා කරන්නේ නැහැ ඒ වස්තුව තුලින් අපට සුඛ වේදනාවක් ඇති කර ගන්නට බැරි නම් ඇත්ත වශයෙන්ම මේ වස්තු වේදනා ඇති කර දෙනවා නිවි අපේ මෝඩකම නිසා ඒ වස්තු තුලින් වේදනා අප ඇති කර ගන්නවා අපේ සංඥාවට අනුකූලව අප හිතන ආකාරයට අනුව එතකොට ඒ පස්සේ නිසා වේදනාව ඇති වුණා වේදනාව නිසා තණ්හාවක් ඇති වෙනවා දුක් වේදනාවක් ඇති වෙච්ච ගමන් අපි සුඛ වේදනා විඳීමට බොහොම කැමති තණ්හාවක් ආසාවක් තිබෙනවා ඒ දුක් වේදනාව නැති කර ගන්නට ආසාවක් පහළ වෙනවා ඇයි දුක් වේදනාව නැති කරගන්නේ දුක් වේදනාව නැති කරගන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි අපි සැපය විඳින්නට ආසාවක් තිබෙන නිසා සැපේ විඳින්නට කැමති ඒක නිසා දුක් වේදනාව අප නැති කර ගැනීමට දුක් වේදනාවක් ඇති වුණාට පසුව අප සිත් තුළ ආසාවක් ඇති වෙනවා දැන් දුකක් නැති වෙච්ච ගමන්ම සැපයක් ලැබෙන්නේ උපේක්ෂාවක් මැදහත් වේදනාවක් ඇතිවන්නේ අර මැදහත් වේදනාව විඳින්නට ආසාවක් දුක නැති කරන්නේ මොකටද දුක විඳින්නට කැමති නෑ ඒක නැති වෙලා ඇති වෙන උපේක්ෂා වේදනාව විඳීමට අපි කැමතියි මේ වේදනාවක් නැත්නම් ආශාවක් නෑ ඒක නිසාම බුදුරජාණන් වහන්සේ වදාලා වේදනාපච්චයා සංහා වේදනා නිරෝධා සංහා නිරෝධෝ වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා වේදනාව නිසා වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නැති වෙනවා කියලා හේතුවෙන් ඵලය එතකොට මේ වේදනාව තුළින් තණ්හාව ඇති වෙන්නේ ඇයි අපගේ තියෙන නොදක්කම නිසා මෝඩකම නිසා මෙතන ඉඳලා අවිද්‍යාව මෝඩකම නොදක්කම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා අවිද්‍යාව මෙතන ඉඳලා යන්නේ ඇහැ පහළ වෙලා රූපය ගැටිලා ඒ සිතින් විඥානයක් ඇති වෙච්ච පමණින් අවිද්‍යාව නැහැ ඒක දැනීම මාත්‍රයක් ඇති වූ පමණින් අවිද්‍යාව එහි නැහැ ඒක තුලින් සුඛ වේදනාවක් ඇති කරගෙන ඒකට ආසා කරන්නට පටන් ගන්නකොටම ඒක පසුපසින් ක්‍රියාත්මක වෙනවා අවිද්‍යාව මොකද්ද අවිද්‍යාව කියන්නේ අපි දන්නේ දුක්ඛ සමුදය සත්‍ය ඒක නිසා මේ ආසාව නිසා දුකක්ම ජනිත කරවන අය සංසාරේ නිබක්න කරවන අය සසර බැමිවල ගැට ගැහෙන අය කියන එක අප දන්නේ නැහැ අප හිතන්නේ ආශාව බොහෝම හොඳ දෙයක්ය සබාගත යුතු දෙයක්ය ඇලුම් කළ යුතු දෙයක්ය මේ ආශාව අපට සැපගෙන දෙන දෙයක්ය කියලා වැරදි අවබෝධයක් තිබෙනවා ආශාව ඇති වෙනකොටම දුකක් ඇති කරගෙනමයි ඇති වෙන්නේ ආශාව පසුව මේක තේරෙවි ඒ අවිද්‍යාව නිසා දුකේ කාටකින් තේරෙන්නේ නැහැ දුක්ඛ සමුදය දුක ඇති වෙන හේතුව තේරෙන්නේ නැහැ මෙන්න මේ හේතුව නිසා අර වේදනා පච්චයා සංහා වේදනාව නිසා සංහාව ඇති වෙනවා දැන් මේක තේරෙන්නට ඕනේ මේවා ගැඹුරු කරුණු නෙවෙයි ගැඹුරු කරුණු මේවට අදාළ ඒවා බරපතල කරුණු තියෙනවා ඒවම එකක්වත් ප්‍රකාශ කරන්නේ නැහැ එතකොට ඒ වේදනාව නිසා තණ්හාවක් ඇති වෙනකොට ඒ තණ්හාව නිසා අප ඒක අල්ලා ගන්නවා දෙඩිකුට ග්‍රහණය කරනවා උපාදාන කරනවා සුඛ වේදනාවක් ගෙන දෙන වස්තුව එක්කෝ වස්තුව කියන්නේ ජීවි හෝ අජීවි ඒ කියන්නේ ප්‍රාණයක් තියෙන හෝ ප්‍රාණයක් නැති කියලා
සුඛයක් ගෙන දෙනකොට අපි ඒක දැඩි කොට අල්ලා ගන්නවා මමය මගේ කක්ෂය කියලා එක්කතකින්. එහෙම නැත්නම් ඒ සැප වේදනාවම දැඩි කොට අල්ලා ගන්නවා මගේ සැප වේදනාව මගේ දුක් වේදනාව කියලා තවත් අතකින්. මම මගේ කියලා අල්ලා ගන්නකොට අත් ආත්මයක් වශයෙන් ගන්න ආත්ම උපවාදෝමේ උපාදානේ ඇති වෙනවා. කාමයක් වශයෙන් අර වේදනාව අල්ලා ගන්නකොට කාම උපාදානේ ඇති වෙනවා. සමහර වෙලාවට වැරදි දෘෂ්ටියක් උපාදාන කරනවා. සමහර වෙලාවට වැරදි නිවන් මඟක් කියලා යන විමුක්ති මාර්ගය කියලා යන නැත්තම් සැපේ ලබා දෙනකි සැපේ ලබා දෙයි කියලා හිතන යම් කිසි ක්‍රියා මාර්ගයක් තදින් අල්ලා ගන්නවා. අපි සැපේ විඳින්නට ආසයි බකම ලෝකයට ඉපදිලා සුද්ධාත්මයේ සමග එක් වෙලා ඒ සැපේ විඳීමට ආසාව නිසා දෙවියන්ට යාඥා කරනවා. ඒ සැපේ ලබා ගැනීමට ඒ යාඥා කිරීම උපාදාන කරනවා දිට්ඨි උපාදානයකින්. මේ විදිහටයි ආසාව තුළින් උපාදානය ජනිත වන්නේ. දැන් මොකද වෙන්නේ උපාදාන කළාට පසුව? උපාදාන පච්චයා බහෝ අල්ලගත්වාට පසුව ඒ තුළින් කුසලා කුසල සංස්කාර ඇතිවෙන්නට පටන් ගන්නවා. අපි අර ඉස්සල්ලාම කියපු අර ලස්සන කාන්තාවකගේ රූපයක් දැකලා ඒක දැකපු මාත්‍රයෙන් නතර වුණා නම් ආසාවක් ඇති වෙන්නේ නැහැ. ආසාව නිසා ඒ රූපේ මෙහෙම ගාහණය කරන්නේ නැහැ. ඒවා ඔක්කොම ඇති වුණොත් ඒ රූපේ ගාහණය කරාට පස්සේ මොකද වෙන්නේ? ඒක ලබා ගන්නට නොඑක ආකාර කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා ඒවා ලබා ගත්තට පස්සේ ඒක ආරක්ෂා කරන්නට කායික වාචික මානසික ක්‍රියා සැප සම්පත් ලබා දෙන්නට ඒ ක්‍රියා ඒ ත්‍රිවිධ ක්‍රියා සිදු කරනවා. ඒ අතර තුලින් සමහරට කුසල සිදු වෙනවා අකුසල සිදු වෙනවා. මේ විදිහට උපාදාන කරන්න කරන්න අල්ලන්න අල්ලන්න ඒ තුලින් අපේගේ సంతානයේ තුලින් කුසල අකුසල සංස්කාර ගලාගෙන ගලාගෙන යන්නට පටන් ගන්නවා. මේක බුදුරජාණන් වහන්සේ මහා නිදාන සූත්‍රයේ තවත් සූත්‍ර කීපයක සඳහන් වෙලා තියෙන ලස්සන කතාවක්. වේදනා පත්‍ය තණ්හා වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. තණ්හා පත්‍ය ඊට පස්සේ වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති වෙච්ච ගමන්ම අපි හොයන්ට යනවා තණ්හා පත්‍ය පරිේෂණ. තණ්හාව නිසා හොයන්ට යනවා. මොකද්ද හොයන්ට යන්නේ? ඇහැට රූප හොයන්ට යනවා, කනට ශබ්ද හොයන්ට යනවා, නාසයට ගඳ සුවඳ හොයන්ට යනවා, දිවට රස හොයන්ට යනවා, ශරීරයට පොට්ටබ්බයන් හොයන්නට යනවා, මනසට ධර්මයන් හොයන්නට යනවා. තණ්හාවෙන් ලාභේ තණ්හාව නිසා පරිේෂණය කරනවා. පරිේෂණය කරන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. ඇහැට රූප හොයනවා, එක්කෝ යනවා ටෙලිවිෂන් කරා නැත්නම් චිත්‍රපට ශාලා කරා යනවා, කනට ශබ්ද හොයාස හොයන්නට යනවා නැත්නම් ඔය මොනවාද සංගීත ප්‍රසංග වාගේ වකරා යනවා. මේ රූප ශබ්ද ආදී අරමුණු අපි සොය සොයා යනවා. තණ්හම් පටිච්ච පරිේෂණා. පරිේෂණය කරන්න ගියාම පරිේෂණම් පටිච්ච ලාභෝ. දැන් පරිේෂණය කරන නිසා අපට ලැබෙනවා රූප හොය හොයා යනවා. චිත්‍රපට ශාලාවට ගියා, රූපේ දැක්කා, ටෙලිවිෂන් එක ගාවට ගියා, රූපේ හොයන්න ඒක දැක්කා, කනට ශබ්ද හොයන්නට ගියා, ශබ්ද ආවා. ලැබෙනවා අරමුණු මේ ඉන්ද්‍රියන්ට. අරමුණු ලැබුණට පස්සේ මොකද්ද වෙන්නේ? පරිේෂණම් පටිච්ච ලාභෝ, ලාභම් පටිච්ච විනිච්ඡයෝ. ලාභයක් ඒක අරමුණු ලැබුණට පස්සෙ අපි තීරණය කරනවා මේක හොඳය, මේක නරකය, මේක හොඳක් නැති නරක අධ්‍යයක් කියලා විනිශ්චය කරනවා. විනිශ්චයම් පටිච්ච ඒ විචන්ද රාගෝ. ඒකේ නිසා අපි ඒකට කැමැත්තක් ඇති වෙනවා. සමහර වෙලාවට එකම දේ නැවත නැවත බලනවා, එකම සද්දේ නැවත නැවත අහනවා, කැසට් දමාගෙන අහන්නේ මොකද?
අර විනිශ්චයන් පරිලාභය නිසා විනිශ්චය කළා මේක හොඳ දෙයක් කියලා විනිශ්චය නිසා අපිට චන්ද්‍රාගයක් ඇති වෙනවා කැමැත්තක් ඇති වෙනවා චන්ද්‍රාගම් පටිච්ච අජ්ජෝසානං අල්ලා ගන්න මගේ කියා හෝ හොඳ දෙයක් කියා හෝ අල්ලා ගන්න අල්ලා ගත්තට පස්සෙ මොකද්ද වෙන්නේ අජ්ජෝසානං පටිච්ච පරිග්ගා හෝ මෙහෙම ලං කර ගන්න බදා ගන්නවා මොනවද බදා ගන්නේ රූප වේදනා සංඥා සංඛාර කියන පංචස්කන්ධ එහෙම නැත්නම් මේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවා මේ ඔක්කොම පංචස්කන්ධයට ඇතුළත් බාහිර රූපත් රූපස්කන්ධයට ඇතුළත් මේවා අපි මෙහිම බදා ගන්නවා කරපිට සබා ගන්නවා මුළු ලෝකයක් ඔළුව උඩ තබාගෙන බරයි බරයි කියලා අපි කෑ ගහනවා බර තබා ගත්තේ අපමයි ඔළුව පිට අපමයි ඒ බරින් දුක් විඳින්නේ නමුත් ඒක තේරෙන්නේ නැහැ පසුපසින් අවිද්‍යාව මේ විදිහට අපි අල්ලා ගත්තාට පස්සේ මොකද වෙන්නේ අජ්ජෝසානම් පටිච්ච මච්චරියං මස්රු බව ඇති වෙනවා දැන් අපි ප්‍රිය කරන කාන්තාවක් හරි පුරුෂයෙක් හරි තවත් කෙනෙක් අතපත ගන්නවා මච්චරියං පටිච්ච ආරක්ෂෝ මේ මස්රු බව නිසාම අපි මේවා ආරක්ෂා කරන්නට යනවා මේ අපේ සංසාර ගමන යන ආකාරය මේ විස්තර කරන්නේ මහා නිධාන සූත්‍රයට අනුකූලව බුදුරජාණන් වහන්සේගේ සීමුක පාඨයන්ට අනුකූලව එතකොට ආරක්ෂා කරන්නට ගියාම ආරක්ෂම් පටිච්ච සත්සාධාන දණ්ඩා දහන කලා විග්ඝා විවාද සුවන් සුවන් තේසුන්‍ය මුසාවාද අනේකා පාප්පා අකුසල ධම්මා සම්භවಂತಿ මෙහෙම ආරක්ෂා කරන්නට ගියාම අපි සත්සාධාන ආයුධ ගන්නවා දණ්ඩා දාන දඬු ගන්නවා කලහ විග්ඝා විවාද කලහ කරනවා විවාද කරනවා සුවන් සුවන් බණුම් බණුම් කියනවා මුසාවාද බොරු කියනවා පිසුනාවාද පරබසීලම් කියනවා ඈ අනේකා පාපක අකුසල ධම්මා නොඑක්කාකාර අකුසල ධම්මයන් සම්භවಂತಿ පහළ වෙනවා මොකක්ද මේ මේක තමයි උපාදාන පත්‍ය බහු උපාදානයේ නිසා කර්ම රැස් වෙනවය කුසල කර්ම අකුසල කර්ම රැස් වෙනවය කියලා දැන් මේ විහාට කියන්න තියෙන කාරණාව එකක් ගැඹුරින් අහන්නට ඕන මොකද භව පත්‍යා ජාති අපි පටන් ගත්තේ ජාතියෙන් එතෙන්දයි මේ යන්නේ නැවතත් මේ චක්‍රේ කැරකීගෙන යන්නේ එතෙන්දමයි එතකොට අපි කලින් කිව්වා වේදනාවෙන් සංඥාවක් ඇති වුනේ අවිද්‍යාව නිසාය සංඥාව දැඩි කොට අල්ලා ගත්තේ ඒ අවිද්‍යාව නිසාය දැඩි කොට අල්ලා ගැනීම නිසාම දුකක් ඇති වෙනවා ඒ දුක දන්නේ නැහැ ඒකයි උපාදාන ඔක්කොම අත්හරින්නට ඕන උපාදානයේ නිසා කර්ම රැස් වෙනවා මොනවද කුසල් අකුසල් එතකොට අකුසල් රැස් වෙන්නේ කුසල් රැස් වෙන්නේ දෙකම අවිද්‍යාව නිසා මේක සමහර විට නොතේරෙන්නත් පුළුවන් අකුසල් නම් අවිද්‍යාව නිසා මෝඩකම නිසා සිදු වෙනවයි කියලා කවුරු පිළිගන්නේ කුසල් සිද්ධ වෙන්නේ ඇයි ඒත් අවිද්‍යාව නිසා ඇයි මේ කුසල් නිසායි සංසාර ගමන දික් වෙන්නේ අකුසල් වලින් යම් තේ සංසාර ගමන දික් වෙනවා නම් කුසල් වලින් ඒ ආකාරයෙන්ම සංසාර ගමන දික් වෙනවා සංසාර ගමන දික් කරන දෙයක් අපි අභිනන්දනය කරනවා ආස්වාද කරනවා ඇලුම් කරනවා සතුට වෙනවා එතකොට මේ කුසල් කරන්නට එපා කියලා වැරදි අවබෝධයක් ඇති කරගන්නට එපා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පුළුවන් තරම් කුසල රැස් කරන්න තේ කියලා. මම කියන්නේ ඒක නෙවෙයි. මේ සංසාර ගමන ඇති පැවතීගෙන යන ආකාරය සහ නැවතෙන ආකාරය කියන්නේ අපි මේ යන්නේ. කුසල රැස් කිරීම වෙන දෙයක්, කුසල රැස් කරන හේතුව තවත් දෙයක්. එපා කියන එක නෙවෙයි. මෙන්න මේ කුසල් වලින් අපට දුකක්මයි ගෙන දෙන්නේ. අපි පටන් ගත්තේ මේ සංසාර මේ දේශනේ පටන් ගත්තේ දුක පිහිටලා. උපදින මෙහොතේ සිට මේ මොහොත දක්වා මහා දුක්ඛ සංදයක් අපි අත්දැක්කා වින්දා කියලා මේ දුක ගෙන දුන්නේ
අවිද්‍යාව නිසාම කුසල සිදු වෙනවා. ඒක නිසායි රහතන් වහන්සේ අවිද්‍යා නිරෝධ කළාට පසුව අවිද්‍යාව සංසිඳුවාට පසුව කුසල් අකුසල් ලොක්කම පැත්තකට වීසි කරලා කුසලයක් නැති අකුසලයක් නැති සිතක් ඇති කරගෙන ජීවත් වන්නේ පිරිසුදු සිතකින්. එයි අවිද්‍යා පත්‍ය අවිද්‍යාපත්‍ය ආනිඤ්ඤා සංඛාරා අවිද්‍යාව නිසාම කුසලස් ඇස් වෙනවා අවිද්‍යාව නිසාම අකුසලස් ඇස් වෙනවා අවිද්‍යාව නිසාම ආනිඤ්ඤා සංඛාර කියන්නේ හතරවෙනි ධ්‍යානසයි